හලා දැක ඉතුෂා අනුමත නොකළ යුතු යෝජනාවක් එහම දෙයක් කරනවනක් මාධ්‍ය වාර්තා කරලා තිබුණා එකවතාවක් එතුමා ආණ්ඩුවට ගිගුසුන් සහගත වැතුරලලා යම් අමාත්‍යන්ස කකිීපයක් ඉල්ල තිබෙනවා ඒවා ලබාගන්නවා මැතිවරණයෙන් පස්සෙකෙල්. දෙවනුව පෞ් කාල ප්‍රචාරයක් ගිය එතුමා කතතානායකතුමා හැටිය පත්වවා එනිසා තමයි ඇමතික්මක් බාර නොදුන්න්නෙ කියලා. දැන්කතාවක් පැතිරෙනවා විවස්ථාව වෙනස් කරලා එතුමා වෙනුවෙන් ඉහල තනතුරක් විවස්ථාවම නිර්මාණය කර යනමකිල. පිහ ප්‍රශ්නය යන්ුවෙන් මේ රටේ ජනතාව අලුත් විවස්ථාවක් ගැන කතා කරනවනම් තුනෙන් දෙේ බලයක් ලැබලා තිබෙන මහොතක කතා කළ යොත්තේ රටේ ජාතික අවශ්‍යතාවක් ගැන මිසක රට ප්‍රවසින්ගේ යිතිවාක ගැ මිසක පුද්ලේගේ අයිතිවාස්කන් ගැන නවෙයි මේ රපතල වැරද මයි ද්ජලයන් වෙනුවෙන් විවස්ථාව ගන්ති වෙනස් කරන්න ගියොත් ඒවා නිර්මාණය කරන්න ගියොත් මහා අපරාධයක් මේ රට වෙන්න ඒක නෙවෙයි ජනතාව අනුමත කරපු ඒ ජනත තීන්දුව. ආහ නම වෙනි සංසෝධනය මේරටේ ජනතාව අපේක්ෂා කරපු සංසෝධනයක් ඒක වේ දිගු කලක්ස්සේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න විදහයක බලතල අඩු කරන්න ඒවගේම කැවිිට මල්ලේ සීම කරන්න කොමිසිස් සභාගේන්න මේ වගේ මහා විශසාර බලාපොත්තු ඇතු දනමේ ඇතිකළේ. නොටේ දහනමය සිත පදාලා විස්සගේන්නේ ඇයි කියනෙ ඉතාමත් පැහදිි. මයි පහු කැබ ල නුමත කළ දහනම වත් කරල නුවට අලුත් සංසෝධනයක් ගේ නවයි කියලා. ඒක ගෙනපු වෙලාවේ මාධ්‍යයට කරපු प्र්‍රකාශ ම දුොටවා ඒ ධ්‍ය्यයට කර प्रකාශල සඳහන් දෙකතුනත් තිෙබුණ එක තමයි माධ්‍ය प्रකාශක තුමා කළේ එකක් කිව්වා ජ ති රගේ දුूර කාලවල විනාස්කරන්න බලාපොරත්තුවෙන නැහැ ඒ එ එකම දෙවරක් තරංකරීමට තියන අවකාශ්‍ය වෙනස්කර ලා පොර නැහ . සහ අනිකුත් සංසෝධනයි ගෙනන්න කියෙන. එතව මේ පහැදිලි වෙනවා නේද මේ ගේන්න උත්සාහ කරන්නේ දුත්ත පොරබැසි වහවය තිබෙන පුද්දලයන්ට දේශපාලන බූමියයේ විශේෂන් පාර්මේන්තුුවට ප්‍රවිස්්ට වෙන්න තියන අවකාශය හලම තිබෙන නීයයිවත් කරන්න ඒ තමයි මූලි කරමුණ වෙන කිසිස වක්නෙවෙේ ඉතින්ඒ ඒයාටු ගමුණනා වා දෙවැනි අරමුණක් ඒ තමයි කොමිසන්ස හටි අයින්කල්ල දාලා නැතවතාවත් දේශපාලන පත්වීම් කරන්න ඉති මේක තින බරපත්තකමතමයි දේශීයත්වය ගැන කතා කරන ඒත් එක්කම ොරක්ගෙන ජ සිභාාවයක්ක්තින පුද්ලයන්ට පාර්ලිමේන්තුවට ප්‍රවිස්ටවෙන් අආකාශය නවයි කියලා කියන්න. ඒ රටේ ස්වාධීනත්වයටට ස්වෛරීත්වයට හානියක් කියලා තේරුන් නොගැනීම. එකයි බරපතලකම්මටැතිබෙන්නේ සම් . ඒවස්ාවඇ පටිමුලේ නතන රට පස්සග කොන වසංගතේ රට තවම ශක්තියවෙලා මේදී ව්‍යස්ථාවක් කරන දක. අපිරත්තින ලොකුම ප්‍රශ්නයක. මුල වර්තමානය රට මුොහුණ දෙන ප්‍රධහනම අභියෝගය තමයි, දහනමවෙනි ව්‍යස්ථා සංශෝධනය විසිකිරීම නවෙයි ඒත් එක්කම විේ ඒවුවට වෙනත් සංසෝධයක් ගැනීමත් නෙවෙයි. රටපුරාතියන ප්‍රධහන අභියෝගය තමයි. කොවිට වසංගතයක්ත් එක්ක. ග ලති රට ොඩ ැනීම. ඒ ජතික සැලසුමක්කෝන. එකක දිගු කාලීන කෙටිකාලීන වැඩපී වලක් ඕෝන. ඒත් එක්කම රටයි සංචාර්ක ්‍යාපරයේ වැටිලා අපනයි නාදායම් අඩුවෙලා ඒත් එක්කම විදේශ ශ්‍රමිකයන්ගේ ආදායම් අඩු වෙලා රැකී රක්ෂ නැති වෙලා තිබෙන කරර්මාන්ත වෙලා ගොඩ ක් පිය ව ගන්නන. අපි පපරත්තු ජාතිපත්තු මාගේ ජාතිය මතිීම ත පලිමේ වේ ද ක ප්‍රකාශය හරහ . මේවාගේ වැඩ පීවලක් අලුතෙන් හඳුන්න දෙන්න තු මක්‍රයා කරයක නමුත් සිද් උනේක නෙවෙයි ඉදි මේක බලපවාම මට පෙන්නේෙ දහනේ හෝ විස්සගෙනයක නවෙයි වැදගත්කම තිබෙන්නේ මෙතන වැදගත්කමතිබෙන්නේ රටේ අලුත් පරිවර්තනයක් ඇති කරන්න ජාතික වැඩපියවලක් යෝජනාකිරීම ඒක පැත්තකෙන් කියෙල දහනමේ විසි කරල විශසක් ගේවාකිරකින් අරමුණ පෞද්ජලක දේශපාලන භිමතාර්ය ස්ත කරන්න උසාකිරීම් එකයි අඇි ාජක යුත්. ඒ පසිමා නායකත්වයෙන අර්බද සාමනේද පවේක දාලේ රජද මල්ක ලැබනේ. හෝ ජනතාවගේ මේ තීන්දුව ඉතා පැහැදලි මේක පැති කීපයක් තිබෙනවා එකක් තමයි. පසුගගේ ආ්ඩුව කාලසමා ඔතුළ නතා අපේක්ෂාව ඉටු කරන්න ක්‍රියකරපු ආකාරරි පිළිුවමට ජනතාව සෑහමකට පත්වෙෙන්නේ නෑ දෙවනුව එක්සත් ජාතික පක්ෂය හැසිරිච්චාකාරය එත්තකම සමඟි බලවේගේ නැවත ගොඩනැගීම හරහාම මේ බෙදීම මේමගෙන ජනතාවල්පනකලා තිබෙන තියි අපේක පිළිගන්නඕේ ඒ දුන්න තීන්දුව ජනතා මතය පිළිබඳව අපි අවධන ොමු කරමින් එක පිළි අර ගනිමින් මේ වෙන සඇති කරන්න එක්සත් ජාතික පක්ෂේ හාහ සමඟ බලවේගේ ක්‍රා කරන්න ූමණයි කියන කාරණය තමයි අප පෙන්නලදිල තිබෙන්න්නේ සමඟි බලවේගේ අපි සතුටු වෙන්න පලවෙනි අවස්ථාවය කියන්න මාස දෙකක් ඇතුළතම ඉතා විි්ට ජයග්‍රහණ අවස්ථාවට ප්‍රිශට වෙන්න පාරක් ැපුවා ඒ අපි පිළිගන්නවා ඒ අනුව අපි වෙනස්සල යන්න සූදානම් එත්තක මජනතාවගේ මතය සහ ලබාදිලතින ඒ ජනබලය අපි පාවිච්චි කරන්න ජනතාවගේ යහපත වෙනුවෙන් පමණයිම්සිත් පතුමාගේ ස්ථාවරය ඇත්තර්ම අපි දැන් සමඟ ජන බලවේගේ සාමාජකයෝ සහ මන්ත්‍රීවර. අප ස්ථාවරයේ සමගිජන බලවේගේ ශක්තිමත් කිරීම දුරකතනය ලකුණ ඉදිරියට ගෙනෑම. මේක සධානයක් හටයට පවිච්ච කරන අපි සූදානම් විශේෂයෙන්ම සමජන බලවේගේ පක්ෂක්හට අප ප්‍රියා කරන්නේ නමුත් සන්ධානයක් වශයෙන් දශාල ්‍යාරයක් අප යාරම්භ කලා මිත්‍ර පක්ෂ ොක් ගොඩක්කින්න. අපි ආරධා කරන්න ක් ජාතික පක්ෂයටත්. කාරණ දෙක් පිළිබඳ පියවර ගන්න ලුවන් එකක් තමයි එක්සත් ජාතික පක්ෂය යම් කොන්දෙේස් දමන්න නැතුව. සජිත් ප්‍රේ දර්ශ මැතුමාට එක්ත් ජාතික පක්ෂය බාරන්න ක්‍රිය කරන්න. ඒ හරහා අපිට මේ සියලු දේශපාල මත එකට ගන්න පුළුවන්. දෙවනුව පුළුවන් අලුත් නායකෙ පත්වනවාවන එක් ජාතික පක්ෂය පරිවර්තනයක කාලයවන නම් එහෙනම්ි ගැන්න මේ මිත්‍ර පක්ෂයයක් ඇට වැඩ කරන්න අපිත් එක ට එකකටතුවන්න. මේ කාරණ දෙක විටරයි කරන්න තිබෙන්නේ ඉති එක්සත් ජාතික පක්ෂය ජනතාව අතර බින්්ඩුවට වැටල ඉවරයි. තාාව දුන්න පනිවිඩේ තේරු ගන්න ඕන. ඒ පිටත් තේරුම් අගන අත්ත නම මේ බ්‍යාපාරය සම ජන බලවේකට චක්තුමත්ව ගොඩන ගන්න සහයෝග දීම තමයි ඕවන් කළ ුතුව වෙෙන්නේ. ගේ ස කරම ම නම තරදි සූදනගල තුම නමුත් ඔබතුමා ජතුමත් ද ලැබෙන්න්න ඔබ තු ර ර හි නේ. තටම මම තරග කලානං සිදුවෙන් කොමක්දගේ මහනුවර දිස්ටික ජතාවමනක් නෙමේ. මුුණු ලංකාම දන්න. අපිහිතුම ඒ මැතිවරණේ රටපුරාගිය මැතිවරණ සුළංගානුව මහනුවර දිස්තෙක් අපි පරජීයට පත්වනොයකකි. හැබැයි පරාජයට පත්වනත් මට සීියයට සීයක් විශසාසයි. අපි අවම වශයෙන් ආසන පහක්වත් ලබාගන්නය කියලා. ඒ පහක් ලබාගත්ත නම් සම ජන බලයේකට මන්ත්‍රවරු පස් දෙනෙක් බි වෙන.ඒ අවස්ථාව. කුමන හෝ දේශපාලන බලපෑමක් සහ පුද්ජලික කාරණාවක් නිසා වැලකුණා ඒගන අපි ණගාතු වෙනවා පක්ෂත් කණගාතුයෙනවා මත් ක ගාටයෙනවා නමුත් මමක කියන්නේ ජතිල යිස්ක් මාව පක්ෂනායක සජිත් ප්‍රේම දස් මැත්තුමාගේ ඉල්ලීම සහ එතුමා කරපු කාරුණණික ආරධනවනුව ඉතින් දැන් අපි ප්‍රශ් වෙලා තිබෙන දේශපාල ව්‍යපාරයට අපි දැන් හදන්නේ මේ වැටිච්ච තනිින් නවත ගොඩ විල්ල ඊළඟ ජාජපතිි වරය වෙනකොට ශක්තිමත්ම දේපාල්‍යාරියවට සමග ජන ලවගේ පත් කරන්න. ම සමගජානට ලෙක් පක්ෂ පලපාල මන්තර හැට ගනක් හැදරවලින් නිරපාහැර දැන් ඒ මහජන යෝජතන් ම තත්වය මගත්ව තුමල පී පසුගිය පලත්පාලන මැතිවරණයට තරන් කළ ජයග්‍රහණයකරපු මන්ත්‍රවරු හැට ගනා ගනක්ගේ සාමාජිකත්වය ඇත්වේ ොලා තිබෙන ක් ජාතික පක්ෂ සින් අතිටයම කරලා තිබෙන්නේ සමගි ජන බලවේගේට මහා ඇතිවරණය සහයෝගේ දුන්නාය කියන චෝදනාව අර්තේ හැබැ කනගාර්දාය කාරණය තමයි එකක් මේ සියලුජනා ගැන නිසි ආකාරයෙන්විනේ පරීක්ෂණයක් පවත්වල නෑ එක බරපතල අඩක් ඒත් එක්කම දෙවනුව අපිහන්නේ කොහොම දෙහෙම කරන්නේ පළවිනි කාරණය තමයි සගි බලවේගේ නිර්මාණය කලෙක් ජාති පක්ෂය කොත්්‍යාධිකාර මටල අනුමති ඇතිව. ඒ පහල මට්ට මේ පළත්පාල මත්‍රවරු ක්‍රියා කළේ ඒ අනුව. ගම වි්‍යාන්නේ ැනවා ගම මනිසුගේ හැසරීම දැනවා ගම මිනිසුගේ ඕනාව දැනවා. ඒනිසා ඒ ජනතාවගේ ඕනෑපකම් අන්නව තමයි ඒ පලාාපානනා අතන මතතුරු ක්‍රියා කලා තිබෙන ඕ නිවත්කිරීම ගැන අපි සම්පර්ණ අපි විරෝධය පල කරනවා ඒ වෙනුවෙන් අපි පිෙනී සිටනවා අවිතරක්නවයි මේ සතියේ ඉවත් කරපු සියලෝ දෙන වෙනුවෙන් අධිකරන ක්‍රියාමාර්ගවට ප්‍රවේශවෙන්න අපි ජනතමත් ක්‍රියක කමින් තිබෙනවා. අපි නීතියන්ස ඒ පිරිබඳ සූදාන කමින් තිබෙන්නේ ඒත් එක්කම අප ඉල්ලන්න ැති එක්ත් ජාතිත පක්ෂයෙන් තවතවත්. සාමාජිකයන් නෙරපමෙන් ඉවත්කරමින් තල්ලු කරමින් එක්ස ජාතික පක්ෂය විලාසරගන්න එපා. අපි යම්මාකාරයක එකමුතුවක් ඇති කරන්න උසාහ කරනවන්නම්. බිම්මට්ට මේ තියෙන ඕුවමනාව ගැන හිතලා මේ අයට විරුද්ධව ක්‍රා කිරීම බහ අත්්‍යට වන්න කියලා විචේෂයමපි ඉල්න්න කැමැති. ඉදියාව සයීම සසම දෙ සන්ධානය ඉන්දයා ආපරසයි මුි සාකච්්‍යවක් වි ඉාව ීග ඉද මට පෙන්න්න ඒට එහා ගිය දෙයක්. දැන් කතිකාවක් යනවා දහතුන්ගැනි විවස්ථ සංස්ශෝධනය යම් ආකාරයකට ඉවත් කරන්න උත්සාහ කරනවා කිය සමාජ කතාබහක් තිබෙන. එකේ දහතුගෙන විවස්ථා සංසෝදෙන් තමයි පලාස් සබභහ ක්‍රමය නිර්මාණය වනේ. මොං බලනවා දැ මේ කාලත් එක්ක ප්‍රෝජන්ට අරගෙන රටේ ජනතාවගේ මතයත් ඕන්ට සැලකිල්ලට භාජනය කරනට පුඩුවන් නමුත් ප්‍රසිතිබෙන්නේ ඒක ක්‍රියාත්මක නොකර. අත්්චිටවා ාගැනීමට හෝයිඉ වත්කිරීමට උත්සාහ දරනයයි කියල ප්‍රාරයක් යනවා. ඒ ්‍රචාරය නිසා න්න ඇති සමර ට දරට සන්ධානය ඇතුළු ඒ නියෝජිත්‍යයන් ඉන්ද හම ස් මොනගැ ර ව ද්‍යවාර්ාව තිබ පි න ුම ස ෝද ැ පිට අපිටම ද හ ඇත්තර විව සන් ෝද ස් කරන්න මොවාවද ඒ කිසිවක් අපි දනෑ ඒ නමුත් දහනමය. ඉවත් කරනවායිගේන එක ජනාධිපතිවරයා විසින් පාලිමේන්ට්ේදිත් පැහැදිලිව ප්‍රකාශ කලා ඒගේ ආණ්ුවේ මාධ්‍ය ප්‍රකාශක කරනමුත් එක කරනවා ඒසයි අපිේ දහනමය ඉවත්කිරීමට ධර්න උත්සාය ඇත්තටම මේරටේ ප්‍රජාතන්ත්‍රවාදට දහන පහරක් විරක් නෙවෙයි සිවිල් පපුරවැසි යිතිවාස්කන් නවත උදරාගැනීම ධර්න උත්සාහයක් මේ පාර්ලිමේන්ට්වේ දෙසිිය විසි හතරක් මන්ත්‍රී වරුහෝගෙදීලා අනුමත කරපු සංශෝධනයක්. ඉටන් අපහන්නේගොහොමද එක පාරම මේ වගේ දෙයක් විසිකල දාන්න. අපිහන්න ඇයි මේ හදිස්ය. අලුත් විවස්ථාවක් ගේනවනං ඒ අලුත් විවස්ථාවක් කරමේ සල්ල සලබලන්න පුළුවන්. අඩු පාඩුකන් තිබෙනවනං වෙනකළ ුතුුවන් තියෙනවන ස්වාදයන කොමිස සහාවත් පිත් ප්‍රශසබවන මේම සල්ල අලුත් විවස්ථාවෙන් සලකා බලන් සසාකච්ඡාවක් කාරම කරන්න පුළුවන් හිදි ජනමතයකට අනුව විවස්ථාවක් හදනවා මිස එක පුද්ලේග දෙන්නෙගේ ඔබනාවක්කිෂටි කරන්න හදන විවස්ථාවක් ජාතික විවස්ථාවක් නෙවෙයි. ස ජාතික පක්ෂ මහලකම්වරයා හැටිය ම දශ දාාතරේ තාමත් පැලිුවකිව්වේ මූලික මකාරණාව තමයි එක්සත් ජාතික පක්ෂේ නායකෙක් මේරටේ ජනාධිපතිවරයා විය යුතුයි කියලා. ඒ සඳහා පාරකපන වැඩපිවලක් අපි හැදුව. ඒක තමයි බිම්මට්ට මේ සංවිධාන ජලය හද පොල සංවිධායකරන් කියලා දොස් ාස් පන්සියයක් පත් කරලා ඒ ව්‍යාපාරය ඇතිකළේ. කාගවත් බන්දේසික කියලා ගෙනාව ජයග්‍රහණයක් වත්. එමනත්තං කාගෙවත් හඳහනේ හොඳකමට හෝ. එමනත්තං කාලේ හොඳකමට හෝ සුබදායකමට ජයග්‍රහණයක් නෙවෙයි. දිගු කලක් එක්සත් ජාතික පක්ෂිකයන් බිම්මටමින් ගොඩනකපුූ ඒ ජනතාව ්‍යාපාරයයක්ත්. ඒ වගේම සිවිල් සංවිධානහා අනිකුත් දේශපාල මතිමතාන්තර දරන්නන් දබා දුුණු සහයෝග්‍යයක්ත් අනුවතමයි එදායි ජයග්‍රහණි ලැබේ. නමුත් මට පෙනුුණ. ඒ අරමුණ වෙනුවට අලුත් අරමුණට එක් ජාතික පක්ෂ යන්න පටන් ගත්තා. ස්වල්ප දෙනෙක් ඕවනාවට එක්ස ජාතික පක්ෂය ගමන් කරන්න පටන්ගත්ත ඒ දිසාාව මම දතේරුම් ගත්තා යන්නේ හරි ගමනක් නෙවෙයි කියලා. ඒනි සතමයි මම පැහැත් දිලිවම. දස්දාාහතරයේ දෙසැම්බර්මාසය අටවෙනිද පක්ෂය නායකතුමාට ලිකිතව ලියවමක් ලිව්වේ ඒ ලිමේ මේ කාරන සියල්ල තිබිෙනවා දෙවනුව ම පක්ෂය විදාහක සභාව ඉදිරිිය කරපු ප්‍රකාශය මේ ප්‍රකාශී මම තේරුම් ගන්න පහසීම සඳහා කියපු කතාවත්ත මයි ඒක තමයි එක්සත් ජාතික පක්ෂය දැන් යන්න උත්සාහ කරන්නේ කරත්ත කරා ඒ කරත්ත එන ගලා මට කනත්තර යන්න බෑ මං කනත්තේ ගේට්තුොලගින් බැහල වෙන ගමනක් යනවා කියලා එක්ම ප්‍රසිද්ධ කියල ලල් බැස් කනෙ. එක්ත් ජාතක පක්ෂ බිඳ වැටීම හොඩ වැටීමගෙන ම සතුට වෙන්නේ නැහැ. නමුත් අද වර්තමානය පේනවා අවුරදු පහක් යනකොට මම කියපු හැම කතාවක් සතව තිබෙන එකම ක් ජාතක පක්ෂ විනාස්ස වෙනවායි කියීපු පතාව අෞරදු පහකින් සිද්වෙලා බෙනවා ඒයගම රට මහා බරපතල හානයක් වෙනවා කියලා කියපු කතාවත් අද යතාාර්ථයක් වෙලා තිබෙනවා. දෙදස් පහලොෝ දහනමේ කාලසීමාව තුළ රටේ ආර්ථික ඇදගන්න වැටීම ඒවකිම විශ්වාසය බිඳ වැටීම ජාතික ආරක්ෂාව පිළිබඳ ඇතිවෙච්ච මතබේද සහ කඩාගෙන වැටීම සහ මහජනතාව මේ වර්තමා ආණ්ඩුට තුනෙන් දෙකේ බලයක් ලබා දෙන්න තරං පෙළඹී මැතිවුණේ වෙන කිසිකාරණයක් ලනිසන්නෙවෙයි එක්සත් ජාතික පක්ෂයේ රටේ අභිමතාර්ථය වෙනුවෙන් මම කියපු කාරණ ඇහුකන් නොද. ඒවන්තේ ඒ මොතේ ස්ල්ප දෙෙක්කේ ඕන ඇැපකම්මලට ක්‍රියා කිරීම. අදේ බිඳවැටීම සිදුවල හමාරයි